තුනඩී අන්තරික මූල්ද්‍රව්‍ය සම්බන්ධව සැබෑ නොවනුයේ පහත සඳහන් කුමන ප්‍රකාශයද? තුනඩී මූල්ද්‍රව්‍ය ගත්තොත් ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, යකඩ, කෝබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. අන්තරික මූල්ද්‍රව්‍ය කිව්වහම ස්කැන්ඩියම් සහ සිංක් අයිති නැහැ. ස්කැන්ඩියම් සහ සිංක් අන්තරික මූල්ද්‍රව්‍ය නොවෙන්නේ ඇයි කියන එක මම පැහැදිලි කරපු වීඩියෝ එකක් YouTube එකේ දාලා තියෙනවා. එහෙනම් බලන්න. ටයිටේනියම් වල ඉහළම ඔක්සිකරණ අංකය -4. වැනේඩියම් වල ඉහළම ඔක්සිකරණ අංකය -5. ක්‍රෝමියම් වල ඉහළම ඔක්සිකරණ අංකය -6. මැංගනීස් වල ඉහළම ඔක්සිකරණ අංකය -7. යකඩ වල තියෙන්න පුළුවන් ඉහළම ඔක්සිකරණ අංකය -6. කෝබෝල්ට් වල තියෙන්න පුළුවන් ඉහළම ඔක්සිකරණ අංකය -5. නිකල් වල තියෙන්න පුළුවන් ඉහළම ඔක්සිකරණ අංකය -4. කොපර් වල තියෙන්න පුළුවන් ඉහළම ඔක්සිකරණ අංකය -2. එතකොට 3D ආන්තරික මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් සැලකුවොත් උපරිම ධන ඔක්සිකරණ අවස්ථාව -7 තියෙන්නේ මැංගනීස් වලට. එනිසා පළවෙනි ප්‍රකාශය සත්‍යයි. දෙවෙනි ප්‍රකාශය මෙම මූලද්‍රව්‍ය වලට කිසිම අයන දෙකකට එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තිබිය නොහැකිය. දෙවෙනි ප්‍රකාශය අසත්‍ය වෙනවා. අපිට උදාහරණයක් සලකන්න පුළුවන්. මැංගනීස් පරමාණුව සැලකුවොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. දැන් අපිට සලකා බලන්න පුළුවන් මැංගනීස් 2 ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මැංගනීස් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් වුනාමයි මැංගනීස් 2 ධන අයනේ හැදෙන්නේ. එතකොට හතරින් ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක්වත් නැහැ. හතරින් ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන 2යි ඉවත් වෙන්නේ. ඉතිරි උප ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඒ විදිහටම පවතිනවා. යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකුවොත් පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. යකඩ 3 ධන අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකන්න පුළුවන්. යකඩ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන 3ක් පිට වුණාමයි යකඩ 3 ධන අයන හැදෙන්නේ. එතකොට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුභ ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන 2කුයි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උප ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන 1කුයි ඉවත් වෙනවා. එතකොට තමයි පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් වෙන්නේ. ඉතිරි උප ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඒ විදිහටම පවතිනවා. දැන් අපිට පැහැදිලි මැංගනීස් 2 ධන අයනේ සහ යකඩ 3 ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි. ඒ නිසා මෙම මූලද්‍රව්‍ය වලට කිසිම අයන දෙකකට එකම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තිබිය නොහැකි කියන ප්‍රකාශය අසත්‍යයි. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු විදිහට ලකුණු කරන්න ඕනේ අංක 2. තුන්වෙනි ප්‍රකාශය ටයිටේනියම් ධන 4 අයන සහ කොපර් ධන අයන අඩංගු සංයෝග සුදු පැහැය ගනි. ටයිටේනියම් ඩයොක්සයිඩ් ගත්තොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් වල තියෙන්නේ ටයිටේනියම් ධන 4 අයන. ටයිටේනියම් ඩයොක්සයිඩ් සුදු පැහැති ගණයක්. කියුප්‍රස් ක්ලෝරයිඩ් ගත්තොත් කියුප්‍රස් ක්ලෝරයිඩ් වල තියෙන කොපර් ධන අයන. කියුප්‍රස් ක්ලෝරයිඩ් සුදු පාටයි. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශය සත්‍යයි කියලා සලකන්න පුළුවන්. හතරවෙනි ප්‍රකාශය මෙම මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් වල උත්ප්‍රේරක ගුණ ඇත. උදාහරණයක් විදිහට ගත්තොත් වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකය පාවිච්චි කරනවා ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්න. පස්වෙනි ප්‍රකාශය මෙම මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් අතරින් සමහරක් උභය ගුණී වේ. පස්වෙනි ප්‍රකාශයත් සත්‍යයි. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රෝමියම් ඔක්සයිඩ්. ක්‍රෝමියම් ඔක්සයිඩ් උභය ගුණී. මැංගනීස් ඩයොක්සයිඩ් උභය ගුණී. එතකොට 3D මූලද්‍රව්‍ය සාධන සමහර ඔක්සයිඩ් උභය ගුණී වෙනවා. එනිසා පස්වෙනි ප්‍රකාශයත් සත්‍යයි.